විද්‍යාම කලෝක අවිද්‍යාමක වැඩරන්න අපේරටයන කපඩි දශාලත්ය දක් පන්නේනි දුම හැකියාව. පහුගේ කාලේ පුරාම අපි ඔබ දැනුවත් කරපු කාරණයක් තමයි රාජපක්ෂ පවුල කෙල කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාමක දේවල් කරෙහි විශ්වාසය තියලා තමන්ගේ පැවැත්ම සගස් කරගන්න පිරිසක්. විශේෂයම පසුග දසක කිහිපේ තුළ තමන්ගේ දෑතිලේ තවරගත් වූ රාජපක්ෂ පවුලේ බහුතරයක් ජීවත්ව වෙන්නේ තමන්ට තමන්ගිහි හදාගන්න බැරි තත්වය එක. නිසා හිත හදාගන්න බොවුන් පවිච්ච කරන්නේ අවිද්‍යාමක දේවල්. එහි ප්‍රතිඵලයක් විදිහයට තමයි අපේට ඉන්න දෙහිකපන කට්ටඩියක් මහින්ද රාජ පක්ෂගේ රාජ්‍ය වෛද්‍යවරය විදිට හුගේ වෙබ්සයිට් වල සඳහන්කර ලත්තිබෙන්ඩි. කෙසේ වෙතත් පහුග කාල මේ රට ට සමහර අමනයෝ කරන්න දරපු උත්සාහයක් තමයි මරා දෙවු පස්සේ ගියාට ගෝට යන්නේ නැහැයි කියන කතාව හබැයි අද වෙනකොට ගෝටගේ ප්‍රදි ගැවිලා හමාරයි. මිටනි ඥානක්ක ගැන අපි කතාකරේ මීට අවුරුදු හතරකට පහකට උඩදි. විශේෂයම මේ සිද්ධාි ඔබට ඉදිරිපාත් කරේ විජේදස රාජ පක්ෂ සම්බන්ධය. පෞගේ කාලයේේ විජේදස රාජපක්ෂ තමයි අන්රාධපුරේ හිටපු ඥානක්ක ගෙදරට ඉස්සල්ලම රිංග පුදේශපාලඥ. විශේෂයම විජේදස රාජපක්සත් විශාල වසයෙන් අවිද්‍යාමක දේවල් කරෙහි නැතන් දේව විස්්වාසෙන් යුක්ත පුද්ගලේ. හු මේ ෙරට ගිහිල්ලා චාත්‍රැහ අවිතරන්නෙේ විධාකාරය ගුරුකම් කර. ඒ ප්‍ර පලයක් දිය සමහර ඇමතුවර තමන්ට විරුද්ධව බජේදස රාජපක්ෂ ගුරුකන් කරා කියලා විශාල අරෝවලු හදාගත්ත. ඒ සඳහා ඒ ගුරුකන් කපන්න බිවි ජාග හෝමත් කර. බජදස රාජ පක්ෂ ලොකු කොල්ල තමයි පළමි වතාවට ඥානක් හිටපු පැවෙනවට ගයක් කිටි කරලා දුන්න. ඒක ඔහු වෙච්ච භාරය එවිතරන්න ජේදස රාජපක්ෂගේ කොල්ලා. ආරම්භ කරපු කැේක. දෘර්ත කරපු දවසත් ඥානක්ක එතන් ටාවව දවාශිරවාදය ලබාදේ. ඉන් පස්සේ ඥානක්කයක් ගෙදරට ඊළන්ඟට රිංගුවේ සිරා ග්‍රාම සේවක සිර, ග්‍රාම සේවක සිරා ිහිල්ලලා එතන තමංග ගරුන් කරගන්නට පටන්ගත්. ඉන් පස්සේ එකකා දෙන්න ඥානක්කයක් ගෙදරට රිංගල අවසානයේ රිංගපුූ, මහයිකා තමයික් ගෝට ගෝට ඥානක්කයක් ගෙදරට ගිහිල්ලා සාත රැහු අවිතරක්නමේ විධාකාරය බාර වන. ඒෂම විස්වනිවා ආන්්ඩුක වස්ථා සංසෝධනය සම්බන්ධයෙන්. පෞගේ කාලයේ විවිධ කතාබහ ඇතුවවෙච්ච අවස්ථාවේදී. හොරෙෙන් හොරෙන් ඥානක්කයක් ගෙදරට ගෝට හරෙන්ංගුව ගෝටරංගුව විතරක්නමේ ඥානක්කට දන ගහලවැන්ඩ.වැැදලා ඥානක්කගෙන් ආශිර්වාදල බාගත්තා. බාර හරවුණ ඒ ප්‍ර පලෙක දේයට විශ්වනි ආන්ඩුක වස්ථ සංෝධනය සමත වීමෙන් පස්සේ ඥානක්කට බෙන්ස් කාරකක් ගෙනිල්ලා බාරය ඔප්පු කිරීම සඳහ පූජ කරා. මටටෝරණ මෙන්න මේ විදිේ අමන තිරිසම් වැඩ තමයි අපේ රටේ පාලකෝ කරන්න. මේ වනකට අලුතෙම එලිවෙලාතිබෙන කාරණය තමයි. අලුත් මාලිගාවක් ඥානක් කට ඉදි වෙනවා. අන්ුරාධපුරේ මේ ඉදිවෙන මාලිගාව ඉදි කරන්නේ හමුදාවශ සෙබැල්ලු. සමරය කල්පන කරන හමුදාව සෙබල්ලු කියන්නේ අතිශේම පූජනය කොටසක් කියිය. හැබයි අපි නිරන්තරයම කීපු කතාවක් තමයි හමුදාවන නිල්දධරින් කියැන ලොක ඇ එකක් තිෙන පුංච ොයක් තියෙන සත්තු ජාතිය. මේක ලංකාවට උතරන්නේ බොහෝ වලට සාධාරර්ණය පන්සා මොවුන්ට කරන්න පුළුවන් ඉහෙලින් දෙන අනක්‍රියාම්මක කිරීම්. මිටුරු ඥානක ගෙදර මේ වෙනකොට ඉදිකිරීම කරගණ යන්නේ හමුදාව සැවල්ලු. හැබේ හමුදාව හළ නිල්ධරගේ මේ සම්බන්ධයෙන් විමසනකොට ඕුන් කියන්නේෙ උන් ඒ ගැන දන්නේ නැහැයි කියලා. හැබයි එතකොට එහමනක් හමුදාව ඉංජනේරු බලකා එවුම් කොහොම ඥානක්කයක් ගෙදර හදන්න කියන ප්‍ර්ිට තාම උත්තරයක් නැහැ. මිටවර්නි මේ අලුත්තත්වයක් නැවෙයි. ඔබට මතකනම් මරාගේ කාලේ. එදා අලිහොරකමට සම්බන්ධවෙච්ච හාමුදුර් කණෙක් හිටියක් කිල්ලපනේ. මේ හාමුදුරන්ගේ පන්සෙලේ පැවිිත්ත වැඩ එකරෙත් ජනාධිපිති ආරක්ෂකහන්සේ නිලධාරි. මේකට හේතුව තමයි ඒ අලිහොරත් මරත් අතරති බ සම්බන්ධය. මිටටෝරණ මෙන්න මේ තත්ත්වේ නිසා තමයි දවචින් දව සපේයටට කාල කන්න වෙන්නේි. මොකද මරත් ගෝටත් මේ ආගමික වතාවත් කරන්න හරි එවන තම අවි්‍යාන්ක පූජ පවොත්වන් හරි වියඩන් කරන්නන්නේ උන් ගෙදරින් ගේෙනන සල්ලී නෙමයි. බමත් ොහම මාරුවෙන් රිිජුසාක්ට බදවිදියට බහන්ඩා ගාරයට ගෙමන සල්ලි. ඒනිසා අපේ බදුමුදල් වීඩන් කරල තමයි ඥානක්කට මෙ වෙනකොට ගෝටගේ හදලදන. ඒ වෙතරක්නම මේ තරු පහේගේ හදන්න යොදවලන්න හමුදා සෙවල්ලු ඉංිනේරු බලකාය හමුදා සෙවල්ලුන්ට පඩිගෙමන්නේෙත් ඔබත් මත් බොහොම ආමාරුවයෙන් බදදුගවල ඉතිරි කරන්න සල්ලි. අදයනකට රටයයින්සක මිනිස්සුන් ටිස්පිලිතා ල්ටග හම පණඩිවල් එකක් ගන්නෙක් ප්‍රශ්නය. මේ වගේ කාල කන්නේ තත්ත්ව ඇත්තියෙද්දී මරලා මේ නටන පිස්සව නගත්වීමේ වගකීමටය නෝපටත්මටත්. අනි කාණය තමයි කිසිම් කෙනෙකුට දේව බලය තියෙනවයි කලා විශ්වාස කරනවනං. ඒ සම්බන්ධය ඔහු ප්‍රකාශ කරනවන කළයුතු හොඳමඩේ තමයි ඔහු මානසික වෛදරෙක්වති ඉදිරිපත් කලලා බෙහෙත් තරන් දෙර. ොකද මෙවැනි තත්වය සඳහා බටහිර විද්‍යාව ප්‍රතිකාර්මතිබෙන. හැබයි විටවුවනිදසිින් දවස අපේ රටේ මිනිසු ලැජ විතු දේවල් සම්න්ධෙන් ආ ඩැම්බර වෙන මේ කාලකන් ඉතත්ව වෙනස්රන්න පුළුවන් ඔබටත්මත් මොකද මේ රටේ තාමත් විධයෙක්වස්ථාාවයි කදි කරන්න බලය ති නපට. එනිසාම කාල්ල කන්නි ක්‍රමය වෙනස් කළයකි පුද්ගල වෙනසක්න මේ ප්‍රතිපත්ති මේ වෙන සක් කලයකි. සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අපි පෙරටයමු. නිිට්‍රනි අර්ගන තුරජේ කරන නවති බෝඩට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමටට ජය.